সিলো দেওয়ার নামে সুবাদা সাকি তিনি গুলো দেখতে লাইন নিয়ে পে ওয়েব ডেভেলপমেন্ট ভিডিও সিরিজ থেকে আটাবেনি ভিডিও থেকে ওকে ইতিং গদবিটা কথা আপনার দিন কোয়েশ্চন নাম্বার 8 আপনি বলুন আপনার ধান বলে দিন কোয়েশ্চন এর মুকাদ গেল ইতিং মে দিন আপনার ধান বলে দিন কোয়েশ্চন এর কাই ইতিং মে কে কি নাম ইওর নেক্সট টাস্ক ইজ টু এন্টার দ্য ডেটা ইনটু দ্য প্রিভিয়াসলি ক্রিয়েটেড database using the web page below. Here it is input to create this web page. In this case, all field must validate and web page should be responsive. Okay. Then we can have a question number 7. Sign up design karagane, even game the database create karagane. It is an everyday kata with the අන්න ඒ ඩේටාබේස් එකල ඒ කියන්නේ ඩේටාබේස් නේම් එක ABC ටේබල් එක user gene ටේබල් එක තිබ්බ ඩේටාබේස් එකට ඩේටා එන්ඩ් කරන්න කියලා මේකෙදි කියලා තියෙනවා. ඔකේ ඉතින් මේකේ කිනා responsive download design එක ඒ වගේම validate වෙනවා නේද. ඔකේ ඉතින් මේ තියෙන example එක මෙන්න මේ තියෙන්නේ sign up design එක. ඔකේ ඉතින් අපි යන් අපේ answer එක වෙන කියලා බලන්න. ओके इतिं अब यहाँ पे साइन अप पेज वगैरह पे ऐड करना हूँ मैं ऐड करना हूँ मगे नेम में कर लास्ट नेम में कर जेंडर कर ओके इतिं मम्मे कर वैलिडेशन कर लती है ने मैं साइन अप पेज चल इतिं अभी बालू वैलिडेट नहीं हुई है मैं कितनी ना प्लीज सेंड योर डेट ऑफ बर्थ मैं मेरे ऐड करना हूँ बर्थ ओके तीन इट बस सी प्लीज सेंड योर कांटेक्ट नंबर मैंने मेल दिया था मगे हैमल टेक्स्ट फील्डर में वैलिडेट कर लो तीन ओके तीन मम्मी का මෙන්න මේ විදිහට අපි කම්ප්ලීට් කරගත්ත අපේ ටෙක්ස්ට් ෆීල්ඩ් එක ඉතින් මෙන්න රෙජිස්ටර් වෙනවා. ඕකේ. ඉතින් මේ විදිහට රෙජිස්ටර් වුණාම අපි බලමු අපේ ඩේටාබේස් එකට අපේ ඩීටේල්ස් ඇඩ් වෙලාද කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ ඩේටාබේස් එක මම මේක රිෆ්‍රෙෂ් කරනවා. ඕකේ. ඉතින් මෙන්න මේ විදිහට අපි දැන් ඇඩ් කරගත්ත ඩේටා අපේ ඩේටාබේස් එකට ඇඩ් වෙලා තියෙනවා. ඕකේ. ඉතින් අපි යමු කොහොමද මේක ක්‍රියේට් කරගත්තේ කියලා බලන්න. ඉතින් මේ තියෙන මගේ කෝඩින් පාට් එක. ෆිච්චර් නම් මේ සයින් අප් පේජ් එක මේක ඩිසයින් කරන් තියනවා මම මේක. ඉතින් මම මේ ඩිසයින් එක මේන්ටේන් කරලා තියෙනවා. මේ CSS ෆයිල් එක මම තව රෙස්පොන්සිව් කරන්න කියලා මම ලියා කුරස් යූස් කරලා ඉතින් බලමු මේක ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේකෙදි වෙන්නේ රෙජිස්ටර් කරන බටන් එක ක්ලික් කරාම ඔන්ලි කියන මැෂින් එක ස්ටාර්ට් වෙනවා. මේ මැෂින් එක ස්ටාර්ට් වුණාම මම මෙතන මේ ටෙක්ස්ට් ෆීල් හැම එකකටම මම මෙතන ID ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ ID එකේ තියෙන values ඔක්කොම මගේ JS ෆයිල් එකට ට්‍රාන්ස්ෆර් වෙනවා. ඕකේ. ඉතින් මේ දින JS ෆයිල් එක මෙන්න මේ ෆන්ක්ෂන් එක ස්ටාර්ට් වෙන්නේ අපි ඔන් ක්ලික් එකේදී. එතකොට මෙන්න මෙතන document of getting by id කියලා මගේ හැම component එකම තියෙන value එක මෙතන අරන් තියෙනවා. ඕකේ. ඉතින් මේ value එකේ මම මෙතන කරලා තියෙන මගේ gender. ඒ කියන්නේ මගේ sign up page එකේ gender එක. අරගෙන මේ gender එක check කරලා තියෙනවා. check කරලා ඉතින් male ද female ද කියලා link කරලා තියෙනවා. ओके ඊට පස්සේ මම මෙතන කරලා තියෙන මගේ නම් values හැම එකම form tag එකට ඇඩ් කරලා තියෙනවා. ඊට පස්සේ මම මෙතන eject part එකේ host method එක use කරලා මගේ process php file එකට
මේ ඩේටා ටික ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා. ඉතින් මේ ට්‍රාන්ස්ෆර් කරද්දි මම සෙන්ඩ් එකට ෆෝම් එක ඇඩ් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට මගේ process php ෆයිල් එකට ඩේටා ට්‍රාන්ස්ෆර් වෙනවා. ඔකේ. ඉතින් මෙන්න මේ තියෙන මගේ process php ෆයිල් එක. Sorry. ඉතින් මේක ඉදි කරලා තියෙන මම කීවලේ පස්ස දෙයලා මගේ js පාටින් ඉන්න. So my js ෆයිල් එකකින් ඉන්න. ඩේටා ටික මෙන්න මේ විදිහට $sign select first name last name gender date මෙන්න මේ විදිහට save කරන්න තියෙනවා. Okay. ඉතින් මෙන්න මේ variables තියෙනවා empty. ඒ කියන්නේ validate කරන්න තියෙනවා. මම දැන් empty tag එක use කරලා මේවා empty දෙකට බලලා තියෙනවා. First name last name gender මේ හැම component එකම validation add කරලා තියෙනවා. Okay. ඉතින් මේ validations ඉවරනාට පස්සේ ඒ කියන්නේ මේ හැම කම්පෝනන්ට් එකම එම්ටි නැත්නම් ඒව හරියට ඇඩ් කරලා තියෙනවා නම් යූසර් කෙනෙක් මේ සීනුම් දී වුණාට පස්සේ මගේ ඩේටාබේස් එකට මේ ඩේටා ටික ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේක දිමන් කරලා තියෙන මගේ ඩේටාබේස් එකෙන් මෙන්න කනෙක්ට් කරන්න තියෙනවා. කනෙක්ෂන් එක ඇඩ් කරන්න තියෙනවා. ලෝකල් හොස්ට් හොස්ට් එක ඒ වගේම රූට් එක පාස්වර්ඩ් එක ඩේටාබේස් නේම් එක පෝට් එක මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා. ඒක ඊට පස්සේ මම මෙතන SQL query එක යූස් කරලා තියෙනවා ඩේටා ඇඩ් කරන්න. ඉතින් මම මෙතන යූස් කරලා තියෙනවා insert query එක insert into ඒ වගේම අපේ table name එක columns මෙතන column name ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම values ටික මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම ඩේටාබේස් query එක මේ විදිහට execute කරලා තියෙනවා. ඊට පස්සේ මම මෙතන එනවා ඊට පස්සේ මම මෙතන ඉකෝ කරලා තියෙනවා number 1 ඉකෝ කරනවා JS ෆයිල් එකේ. මම මෙතන validate tag කරලා තියෙනවා fields දාලා. ඉතින් number 1 නම login success. ඉතින් login success. ඉතින් මම registration කියලා දානවා. register success කියලා. view වෙනවා ඊට අමතරව අපි මේ answer.php ෆයිල් එක නම add කරනවා. ඒ කියන්නේ අපේ ෆයිල් එක refresh වෙනවා. ඉතින් මෙතන මම ඇලෙක්ට් එක යූස් කරලා තියෙනවා ටෙක්ස්ට් එක. ඒ කියන්නේ number 1 කියලා print එක response එකක් ආවේ නැත්තම් ඉන්න ටෙක්ස්ට් එක view කරන්න කියලා ඇලෙක්ට් එකකින් view කරන්න කියලා තියෙනවා. ඔකේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මේක process එක create කරගත්තේ. ඉතින් මේ වීඩියෝ එකට එකතු වුණ ඔයගොල්ලෝ හැමෝටම thank you so much. අපි අපේ නව වීඩියෝ එකක් ඉන්නේ හම්බෙමු.